E-Learning Studies, powered by eBrenda. හැමෝම සාදරයෙන් පිළිගන්නවා E-Learning Studies Academy එකේ YouTube channel එකට. ඉතින් Google AdSense මුල ඉඳන් කරන video series එකේ හතරවෙනි video එකට තමයි අද මේ ඇවිත් ඉන්නේ ඔයාලා. ඉතින් මුල් videos තුන තාම බැලුවේ නැත්නම් මම description එකේ දාන්නම් මුල් videos තුනේ link තුන. මුල ඉඳන් ඒ videos තුන පිළිවෙල බලලා මේ video එක prefer කරන්න පටන් ගන්න. ඉතින් අපි කලින් video එකෙන් කතා කරා website එකක් හදන්න මූලිකවම අවශ්‍ය වෙන domains කියන්නේ මොනවද කියලා. ඉතින් මේ video එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ website එක හදන්න අවශ්‍ය වෙන hosting කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ hosting ගැන definitions එක එක තැන්වල තියෙන්න පුළුවන්. මම definitions වලට යන්නේ නැහැ. සරලව hosting එකක් කියන්නේ මොකක්ද කියලා අපි බලමු. දැන් උදාහරණයක් විදියට domain එකක් කියන්නේ අපේ website එකේ නම වුණාම ඒ website එකට අදාළ සියලුම files storage වෙලා තියෙන්නේ මෙන්න මේ hosting එකක් කියන එක ඇතුළේ. එතකොට මේ hosting එක ඇතුළේ තමයි අපි use කරන මොකක් හරි script එක හරි නැත්නම් CMS එක content management system එක තියෙන්නේ. ඊට පස්සේ අපේ content එක images අපි use කරන, ඊට පස්සේ අපි videos use කරනවා නම් ඒවා, ඒ වගේ මේ website එක අදාළ සියලුම දත්ත ගබඩා වෙලා තියෙන්නේ මේ host එක ඇතුළේ. මම තව සරලව කියන්නම්. අපේ ගෙදර computer එකක් ගත්තොත් එහෙම ඒ computer එකේ hard එකේ තමයි අපේ computer එක අදාළ සියලුම operating system එක අපි use කරන softwares ටික, අපි වැඩ කරන files, අපේ videos, images ඔක්කොම තියෙන්නේ අපේ hard එක ඇතුළේ. ඉතින් ඔය වගේ තමයි අපේ website එක අදාළ සියලුම දත්ත ටික තියෙන්නේ මෙන්න මේ hosting එක ඇතුළේ. එතකොට අපිට hosting එකක් purchase කරන්න ඕන නම් මේ hosting providers ලා ඉන්නවා ලංකාව ඇතුළේ වගේම පිටරටත් hosting providers ලා ඉන්නවා. ඉතින් මේ hosting providers ලා worldwide ගත්තාම Namecheap ගොඩක් ප්‍රසිද්ධයි. ඊට පස්සේ HostGator, Hostinger ඔය වගේ A2 hosting වගේ ගොඩක් hosting providers ලා ඉන්නවා. සහ ලංකාවෙත් ගොඩක් හොඳ hosting providers ලා ඉන්නවා. ඉතින් ඔයාලට කැමති hosting provider කෙනෙක් select කරගන්න පුළුවන්. ඒ hosting provider කෙනෙක් select කරගන්නකොටත් අපි යම්කිසි සාධක ටිකක් බලන්න ඕනේ. ඒක මම අන්තිමට කතා කරන්නම්. අපි මුලින් බලමු මොනවද මේ hosting types අපිට purchase කරන්න තියෙන්නේ කියලා. සරලව ගත්තොත් main hosting types හතරක් තියෙනවා. shared hosting, VPS hosting, dedicated hosting සහ cloud hosting කියලා. ඊට අමතරව මේ වෙනකොට WordPress වලටම create වෙලා ගිහිල්ලා WordPress hosting කියලා ගොඩක් ටිකක් leading hosting companies වලින් WordPress hosting කියලා hosting ජාතියක් issue කරනවා. ඉතින් අපි බලමු මේකින් එක මොනවද මේ hosting types කියලා. මුල්ම එක තමයි shared hosting කියලා කියන්නේ. shared hosting කියලා කියන්නේ මිලෙන් ගොඩක් අඩු සහ ගොඩක් ප්‍රසිද්ධම hosting වර්ගය. මෙතනදී වෙන්නේ ටිකක් ලොකු host එකක් කුඩා කුඩා කොටස් වලට කඩලා, يعني උදාහරණයකට අපි හිතමු 100 GB ටිකක් ලොකු host එකක් partition වලට ගන්නවා 1 GB hosting 100කට. එහෙම කඩලා host එක ගොඩක් අඩුවෙන් hosting purchase කරන්න ඉන්න අයට sell කරනවා. ඉතින් මේක resources share වෙලා තමයි හැමෝටම පාවිච්චි කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ගොඩාක් high performance මේක නැහැ. නමුත් startup business එකකට blog එකක් පටන් ගන්න කෙනෙක්ට ගොඩක් suitable මේ shared hosting එක. මොකද price එක ගොඩක් reasonable නිසා. මේකත් සාමාන්‍ය 1 GB 500 MB දා උඩට capacity වෙන් වෙනවා. ඉතින් දෙවනි hosting ජාතිය තමයි VPS hosting. VPS hosting කියන්නේ ඇත්තටම shared hosting එකට වඩා powerful. එතකොට මේ hosting ජාතියට වෙනම operating system එකක් සහ වෙනම hard disk එකක් හම් වෙනවා මේ VPS hosting වල. ඇත්තටම මේක physically තියෙන hosting ජාතියක් නෙමෙයි, virtually තමයි මේ hosting එක create වෙන්නේ අර server එක ඇතුලේ. ඉතින් නමුත් shared hosting එකක් වගේ නෙමෙයි, ගොඩක් performance තියෙනවා වෙනම operating system එකක් hard එකක් තියෙන නිසා. ඒ වගේම performance වැඩි වෙනකොට ඒකේ price එකත් අනිවාර්යයෙන්ම up වෙනවා shared hosting එකකට වඩා. ඉතින් සාමාන්‍යයෙන් VPS host එකක් මාසිකව ගත්තොත් හොඳ VPS host එකක්, දැන් අපි shared hosting එකක් ගත්තොත් මට කලින් කියන්නම් දුන්නා සාමාන්‍යයෙන් රුපියල් 500 MB එකක් 2000 වගේ range එකෙන් පටන් ගත්තාම
උඩට යනවා. ඉතින් මේ VPS එකක් වගේ ගත්තාම සාමාන්‍යයෙන් එක monthly billing cycle එකක් යනවා, yearly billing cycle එකක් යනවා. monthly billing cycle එකක් වගේ ගත්තොත් එහෙම මාසෙකට සාමාන්‍යයෙන් රුපියල් 2000 ඉඳන් රුපියල් 5000 6000 වගේ range එකට VPS එකක් host වෙනවා. මොකද සාමාන්‍යයෙන් share dost එකක් වගේ නෙමෙයි, share dost එකක් අවුරුද්දටම 2000ක් 3000ක් වගේ වේදන් කරනකොට ගන්න පුළුවන්. නමුත් මේ VPS එකක් මාසෙකට ඒ වගේ මුදලක් හෝ ඊට වඩා වැඩි මුදලක් එනවා. හැබැයි performance අතින් ගොඩක් හොඳයි. ඉතින් මේ වගේ VPS එකක් හොඳයි ටිකක් ලොකු website එකකට, ඒ වගේම ටිකක් හොඳ traffic එකක් එන blog site එකකට, සාමාන්‍යයෙන් දවසකට 5000ක් 10000ක් වගේ ලොකු traffic එකක් එන website එකක් නම් මේ VPS host එක හොඳයි. ඉතින් තුන්වෙනියට තියෙනවා hosting ජාතිය තමයි dedicated hosting, නැත්නම් dedicated servers කියලා කියන්නේ. මෙතනදී වෙන්නේ සම්පූර්ණ server එකක්ම හම් වෙනවා එක website එකට. එතකොට දැන් dedicated server මේ shared hosting ගත්තත් VPS එකක් ගත්තත් අපිට එදෙන limitations තියෙනවා. නමුත් dedicated host එකක් ගත්තාම එතන limitations නැහැ. අපිට අවශ්‍ය ඕනම software එකක් ඒකතුලින් use කරන්න පුළුවන්. සම්පූර්ණ control එක අපිට හම් වෙනවා. ඉතින් මේක ඇතුලේ ගොඩක් ලොකු performance තියෙනවා. පර්ෆෝමන්ස් තියෙනකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේම ප්‍රයිස් එකත් අනිවාර්යයෙන්ම ගොඩක් වැඩි. සාමාන්‍යයෙන් අපි VPS එකකට මාසෙකට 2000ක් 5000ක් 10000ක් වගේ වියදම් කරනකොට මේ ඩෙඩිකේටඩ් සර්වර් එකකට සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම රුපියල් මාසෙකට 20000 ඉඳන් 50000 ලක්ෂ ගණන් යන ඩෙඩිකේටඩ් සර්වර්ස් උත් තියෙනවා. ඇත්තටම මේ ප්‍රයිස් එක ඩිපෙන්ඩ් වෙන්නේ අපි තෝරගන්න සර්වර් එකේ තියෙන ෆීචර්ස් අනුව. ඉතින් මේ වගේ හොස්ට් එකක් හරියන්නේ ගොඩක් ලොකු ඉන්කම් එකක් වෙන ගොඩක් ලොකු ප්‍රොජෙක්ට් එකක් රන් වෙන වෙබ්සයිට් ටයිප් එකකට. ඊළඟ හොස්ට් එක තමයි ක්ලවුඩ් හොස්ටිං කියලා කියන්නේ. ක්ලවුඩ් හොස්ටිං කියන්නේ ඇත්තටම එකත් මේ ක්ලවුඩ් හොස්ටිං ගැන අපි කතා කරන්න කලින් මුලින් බලමු ක්ලවුඩ් එකක් කියන්නේ කියලා. ක්ලවුඩ් එකක් කියන්නේ අපි සාමාන්‍යයෙන් ක්ලවුඩ් එකක් කියන්නේ මොකද? වලාකුළකට. ඒකට මේ වලාකුළක් ලෝකෙ හැම තැනම විහිදලා තියෙනවා. මේ ක්ලවුඩ් හොස්ටින් එකත් ඒ වගේ එකම හොස්ට් එකේ ඩේටා සෙන්ටර්ස් ලෝකේ වටේ තැන් තැන්වල තියෙනවා. එතකොට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔන්න ඒ කියන ක්ලවුඩ් හොස්ටින් එකේ ඩේටා සෙන්ටර්ස් තියෙන උදාහරණයක් විදිහට ඇමරිකාව එකක් තියෙනවා, ඕස්ට්‍රේලියාව එකක් තියෙනවා, ඉන්දියාව එකක් තියෙනවා, ජර්මන් වල එකක් තියෙනවා. එතකොට දැන් ඔයා හිතන්න ඔයාගේ සයිට් එකේ තියෙන ඔය ඒ කියන ක්ලවුඩ් සර්වර් එක ඇතුලේ. එතකොට ඔයාගේ සයිට් එකට විසිටර් කෙනෙක් ලොග් වෙන්න try කරනවා ඉතලින් ඉඳන් බැලුවාම යාට ළඟම ඩේටා සෙන්ටර් එක තියෙන්නේ ජර්මන් වල. එතකොට ඉතලින් ඉන්න කෙනාට අපේ සයිට් එක ලෝඩ් කරලා දෙන්නේ අර ජර්මන් වල ඩේටා සෙන්ටර් එකෙන්. ඒ වගේම ඕස්ට්‍රේලියාවෙන් ඉඳන් එන කෙනෙක්ට සයිට් එක ලෝඩ් වෙන්නේ ඕස්ට්‍රේලියාවල ඉඳන්. ලංකාවෙන් ඉඳන් යන කෙනෙක්ට සයිට් එක ලෝඩ් වෙන්නේ ළඟම තියෙන ඉන්දියන් ඩේටා සෙන්ටර් එකෙන්. ඉතින් ඔය වගේ අර එකම හොස්ට් එක ලෝකෙ තැන් තැන් වල ඔෆිස් විදියට ඔපරේට් වෙනවා. මෙතනදී security ගැටින් ගොඩක් වැඩි. මොකද එක ඩේටා සෙන්ටර් එකක් හරි damage වුණොත් ප්‍රශ්නයක් එන්නේ ඔයාගේ සයිට් එක අනිත් ඩේටා සෙන්ටර්ස් වල secure විදියට තියෙනවා. ඉතින් මේ cloud hosting එක ගොඩක් ජනප්‍රිය මේ වෙනකොට. ඒක dedicated hosting තරම්ම ගණන් නොවුනත් යම්කිසි විදියකට පොඩි cost එකක් යනවා අනිත් hosting wipes වලට වඩා. නමුත් dedicated hosting තරම්ම ගණන් නැහැ. ඉතින් ඔන්න ඔය විදියට තමයි main hosting types. මීට අමතරව දැන් WordPress hosting කියලා තල දෙක hosting වෙනවා. ඒක තාම හැම hosting provider කෙනෙක්ගේම නැහැ. නමුත් ටිකක් ලොකු hosting providers ලා WordPress වලටම විශේෂ වූ hosting issue කරනවා. ඉතින් ওই ටික තමයි අපිට hosting types ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් දැන් බලමු hosting එකක් purchase කරන්න හිතනකොට මොනවද අපි සලකා බැලිය යුතු කරුණු කියලා. අංක එක අපි මුලින්ම බලන්න ඕනේ අපේ හොස්ට් එකට අපිට හම්බ වෙන ස්ටෝරේජ් එක කොච්චරද කියලා. හරියට අපේ හાર્ඩ් එක අපි කම්පියුටර් එකක් ගත්තොත් කම්පියුටර් අපි හાર્ඩ් එක පාර්ටිෂන් වලට කඩනවා. එන 100 පාර්ටිෂන් එකක් වා 25 GB හතරට කඩනවා කියලා හිතන්නකෝ. අන්න ඒ වගේ ඔයාගේ හොස්ට් එකට disk space එකක් හම්බ වෙනවා. මේ disk space එක සාමාන්‍ය 500 MB ඉඳන් උඩට යනවා. එතකොට ඔයාගේ සයිට් එකේ capacity එක සහ ඔයාගේ සයිට් එක plan එක අනුව ඔයා decide කරන්න පුළුවන් මොන වගේ කැපැසිටි එකක් තියෙන හොස්ට් එකක්ද ඔයාලට ගැලපෙන්නේ කියලා. මේ කැපැසිටි එක අනුවත් හොස්ට් එකේ ප්‍රයිස් එක වෙනස් වෙනවා. ඊළඟ එක තමයි ඒ වගේම සමහරක් හොස්ටින් ප්‍රොවයිඩර්ස්ලා හොස්ටින් සෙල් කරනවා unlimited storage කියලා.
නමුත් මේක ඇත්තටම මාකටින් ටර්ම් එකක්. අන්ලිමිටඩ් මද හම් වෙන්නේ නැහැ. නමුත් ඔයාට සාමාන්‍යයෙන් 50GB 20GB වගේ ටිකක් ලොකු කැපැසිටි එකක් එක්ක හම් වෙනවා. ඔයාගේ C panel එකේ හරි admin panel එකේ හරි පෙන්නන්නේ unlimited කියලා තමයි. නමුත් يعني unlimited හම් වෙන්නේ නැහැ. ඒක limit එකක් තියෙනවා. හැබැයි unlimited කියලා විකුණන නිසා ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා. ඒගොල්ලෝ දෙන space එක fill වුණොත් ඒක refill කරා. ඒ නිසා අපට ලාභයි මේ වගේ unlimited storage එකක් තියෙන host එකක් purchase කරන එක. ඒ වගේම point number 2 විදිහට අපිට ගන්න පුළුවන් bandwidth තියෙන එක. මේ bandwidth එකත් අර unlimited storage වගේම unlimited bandwidth කියලත් යනවා. ඉතින් අර unlimited hosting කියන එක marketing term එකක් වගේම unlimited bandwidth කියන එකත් ඒ වගේම තමයි යන්නේ. නමුත් අර ගොල්ලෝ unlimited bandwidth කියලා සෙල් කරන නිසා අපිට එතන වාසියක් තියෙනවා. bandwidth එක ඉවර වුණොත් ඒගොල්ලෝ එක refill කරන. මේ bandwidth කියලා කියන්නේ උදාහරණයක් විදිහට අපි අපේ ෆෝන් එකට 49 data card එකක් ගන්නොත් අපර ඉන්ටර්නෙට් යූස් කරන්න පුළුවන් data ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒතර අනේ data ප්‍රමාණය ඉවර වෙනකන් අපිට ඉන්ටර්නෙට් බ්‍රවුස් කරන්න පුළුවන්. මෙතනදී වෙන්නේ අපේ වෙබ්සයිට් එක මාසයක් පුරාවට බ්‍රවුස් කරන්න පුළුවන් මෙන්න අපිට දෙනවා data code එකක්. අනේ data code එකට තමයි අපි කියන්නේ bandwidth එක කියලා. ඉතින් number 1 storage එක, number 2 bandwidth එක, නම්බර් 3 අපිට ගන්න පුළුවන් අපිට මේ හොස්ටින් එකට හම් වෙන සපෝට් එක කොයි වගේද කියලා. සාමාන්‍යයෙන් බිගින කෙනෙක්ට හොස්ට් එකක් සිලෙක්ට් කරනකොට අනිවාර්යයෙන්ම හොස්ටින් සර්විස් එකෙන් සපෝට් එකක් තියෙන එකක් සිලෙක්ට් කරන එක තමයි මම රෙකමන්ඩ් කරන්නේ. බිගින කෙනෙක් කියලා ගත්තාම එයාට තියෙන නොලෙජ් එක, එක්ස්පීරියන්ස් එක ගොඩක් අඩුයි. වාකරි හොස්ටින් සයිට් එකෙන් ගැටලුවක් ආවොත් ඔයාට ඔයාගේ හොස්ටින් ප්‍රොවයිඩර්ව ලේසියෙන් කන්ටැක්ට් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. කියන්නේ අඩමුතරම දැන් ලෝකල් ප්‍රොවයිඩර් කෙනෙක්ගෙන් ගත්තනම් ඔයාලට කෝල් එකක් දීලා හරි ඒ ප්‍රශ්නේ කියන්න පුළුවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ හොස්ටින් ප්‍රොවයිඩර්ගේ සපෝට් සෙන්ටර් එකක් කියන්නේ සපෝට් ටිකටින් සිස්ටම් එකක් තියෙන්න ඕනේ. ඊටත් වඩා තවත් හොඳයි ඒ හොස්ටින් ප්‍රොවයිඩර්ගේ ලයිව් chat ෆැසිලිටි එකක් වගේ තියෙනවා නම්. ඉතින් යන්නේ ඒ වගේ ලයිව් සපෝට් එකක් තියෙන හොස්ටින් එකක් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන් නම් බිගින කෙනෙක් විදිහට ඔයාලට එන issues ගොඩක් clear කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඊළඟ පොයින්ට් එක විදිහට අපිට ගන්න පුළුවන් ඔයාගේ හොස්ට් එකට control panel එකක් කියන්නේ C panel එකක් හෝ direct admin එකක් හම්බවෙනවද කියන එක. මේකත් මෙහෙමයි සමහරක් hosting sellers ලා ඉන්නවා කෙලින්ම ඒගොල්ලෝ WordPress install කරලා දෙනවා. එතකොට ඔයාට හම්බෙන WordPress login එකක් විතරයි. එතකොට C panel එකක්වත් direct admin panel එකක්වත් ඔයාට හම්බෙන්නේ නැහැ. ඒ හම්බෙන්නේ නැති නිසා ඔයාට එතන හොස්ට් එක ගොඩක් අඩුවට හම්බෙනවා. මොකද ඇත්තටම direct admin panel පැනල්ස් හොස්ට් එකක් වෙනවා හොස්ටින් ප්‍රොවයිඩර්ට. ඒ නිසා ඒ වගේ ෆැසිලිටි එකක් දෙනකොට හොස්ට් එක ටිකක් ගණන් මේ ඩිරෙක්ට් මේ සාමාන්‍ය වර්ඩ්ප්‍රෙස් ලොගින් එකක් හම්බ වෙන හොස්ට් එකට වඩා. හැබැයි මෙතනදී එක ගැටලුවක් වෙනවා අර සී පැනල් එකෙන් නැත්තම් ඩිරෙක්ට් ඇඩ්මින් එකෙන් තියෙන කරන්න පුළුවන් දේවල් ඔයාට වර්ඩ්ප්‍රෙස් එක ඇතුලෙන් කරන්න බෑ. මොකද ඔයාට පුළුවන් වර්ඩ්ප්‍රෙස් එක ඇතුලේ වෙබ්සයිට් එක නැත්නම් බ්ලොග් එක ඩිසයින් කරන්න සහ පොඩි පොඩි කියන්නේ මැනේජ්මන්ට් වැඩ කරගන්න දැන්. නමුත් ඔයාගේ ෆුලි කන්ට්‍රෝල් එක ගන්න ඔයාට අවශ්‍ය නම් ඔයාගේ ඇතේ තියෙන්න ඕනේ සී පැනල් එක හරි ඩිරෙක්ට් ඇඩ්මින් එක හරි. දැන් උදාහරණයක් විදියට ඔයා හදන බ්ලොග් සයිට් එකට අදාළව ඔයාට ප්‍රොෆෙෂනල් ඊමේල් එකක් හදාගන්න ඕනේ. ප්‍රොෆෙෂනල් ඊමේල් එකක් කියන්නේ Gmail නෙමෙයි. උදාහරණයක් විදියට ඔයාගේ වෙබ්සයිට් එක අපි හිතමු travel.com කියලා ගත්තොත් ඔයාට ඕනනවා info@travel.com කියලා ඊමේල් එකක් හදාගන්න. ඉතින් මේ ඊමේල් එක ඔයාට හදන්න බෑ ඔයා අතේ control panel එක හරි direct admin එක ගන්න නැත්තම් wordpress login එක make කරන්න බෑ. ඉතින් ඒ නිසා මම ඔයාලට highlight recommend කරන්නේ ඔයා hosting එකක් ගන්නකොට බලන්න ඒ hosting එකෙන් ඔයාලට direct admin එකක් හරි control panel එකක් හරි C panel එකක් හරි හම්බෙනවද කියලා. එහෙම හම්බෙනනම් ඔයාලට ලේසියි. එතකොට ඔයාලට හැම දෙයකටම hosting provider ව contact කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම ඊළඟ point එක විතරක් බලන්න ඕනේ backups කොහොමද යන්නේ කියලා. අපි developer කෙනෙක් විදිහට එහෙම නැත්නම් අපි අපේ blog එක අපිම maintain කරන් යන නිසා අපිට වගකීමක් තියෙනවා අපේ host එක කියන්නේ අපේ website එක usually backup කරගන්න. නමුත් අපි බලන්න ඕනේ අපි purchase කරන host එකට අදාළව ඒ අදාළ company එකනොත් backups ගන්නවද කියලා. මොකද මොකක්ම හරි හේතුවක් නිසා ඔයා අතින් ඔයාගේ site එක damage වුණොත් හරි මොකක්ම දෙයක් කියලා ඔයාගේ site එක ආයි restore කරගන්න බැරි වුණොත් ඔයාට මොකක් හරි chance එකක් තියෙනවා නම්
හොස්ටින් සයිට් එකේ නු බෑකප් එකක් කරන් තියෙනවා නම් ඔයාට ඒ බෑකප් එක රීස්ටෝර් කරගෙන ඔයාට ආයේ සයිට් එක එතනින් එහාට කරගෙන යන්න පුළුවන්. නමුත් බෑකප්ස් නැත්තම් ඔයා හිතන්නකො කාලයක් තිස්සේ මහන්සිලා ගොඩක් දුරට හදන්නේ සයිට් එක එකපාර ලොස් වුණොත් ඒක ඔයාට දරා ගන්න බැරි පාඩුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම බෑකප්ස් කොහොමද කියන එකත් බලන්න ඕනේ. ඒ වගේම ඊළඟ පොයින්ට් එක තමයි අප් ටයිම් කියන එක. සාමාන්‍යයෙන් රෙකමන්ඩ් හොස්ටින් එකකින් නම් එයාලගේ අප් ටයිම් එක 99.99 කියලා තමයි එළියට කියන්නේ මාකට් කරන්නේ. ඒකෙන් කියන්නේ අතන අප් ටයිම් එක කියන්නේ ඔයාගේ හොස්ට් එක ඩවුන් එක ඩවුන් ටයිම් එකක් නැතුව එක දිගට ලයිව් තියෙන ටයිම් පීරියඩ් එක තමයි පර්සන්ටේජ් එකක් විදිහට මේ අප් ටයිම් එක ගන්න. මේ ලෝකේ ඩවුන් ටයිම් එකක් නැති හොස්ටින් සර්වර්ස් නැහැ. මොකද කවහරි කියනනම් අපේ හොස්ට් එක කවදාවත් ඩවුන් වෙන්නේ නැහැ. හැමදාම ලයිව් තියෙන්නේ නැහැ. ඒක වෙන්න බෑ. මොකද මේ හොස්ටින් එකක් කියන කතර අපේ කම්පියුටර් වගේ එකක් තමයි. මේක ඉලෙක්ට්‍රික් ඩිවයිස් එකක්. ඒකෝ මේකේ කොහොමවත් RAM එකක් යන්න පුළුවන්, hard එකක් යන්න පුළුවන්, ඊට පස්සේ මොකක් හරි කේබල් වල issues වෙන්න පුළුවන්, network issues වෙන්න පුළුවන්. ওই වගේ හේතු නිසා තප්පර දෙක තුනකට හරි ඔයාගේ හොස්ට් එක ඩවුන් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලා කවුරුත් හොස්ටින් එකක් පර්චේස් කරන හදනකොට කවදාවත් ඩවුන් නොවෙච්ච හොස්ටින් හොයන්න එපා. එහෙම හොයන්න නැහැ. සාමාන්‍යයෙන් 99.99 වගේ රේට් එකක් දෙන හොස්ට් එකක් සිලෙක්ට් කරගන්න. ඒ වගේම තමයි ඔයා බලන්න ඔයා මේ සිලෙක්ට් කරගන්න හොස්ට් එකේ ට්‍රස්ට් එක කොහොමද කියලා. ඒ වගේම මේ හොස්ටින් එකේ සයිට් එක කොච්චර ස්පීඩ්ලි වැඩ කරනවද කියලා. මොකද තමන්ගේ සයිට් එක වත් හරියට ස්පීඩ් එක වැඩ කරන්න බැරි නම් මේ හොස්ටින් ප්‍රොවයිඩර්ට තව කෙනෙක්ට ටිකක් හොඳ හොස්ට් එකක් දෙන්න අමාරුයිනේ. ප්‍රැක්ටිකලි එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ මේ හොස්ටින් ප්‍රොවයිඩර් මේ වෙනකොට කොච්චර හොස්ටින් සෙල් කරලා තියෙනවද, ඒ වගේම කස්ටමර් ෆීඩ්බැක්ස් කොහොමද, ඒ වගේ දේවල් පොඩ්ඩක් බලන්න රෙකමෙන්ඩේෂන් එකක් බලලා හොස්ටින් ප්‍රොවයිඩර් සිලෙක්ට් කරගන්න. ඉතින් මම ඔයාට මෙතනදී සිලෙක්ට් කරන්න යන්නේ නැහැ මෙතනින් හොස්ටින් ගන්න, මෙතනින් හොස්ටින් ගන්න එපැයි කියලා. ඒක ඔයාට කැමති ඕනම තැනකින් හොස්ටින් ප්‍රොජෙස් කරන්න පුළුවන්. ඒකේ රෙස්පොන්සිබිලිටි ඔයාගේ. නමුත් මම මේ දැන් කිව්ව පොයින්ට් එක ඔයා හරියට බලලා හොස්ටින් එකක් සර්ච් කරගත්තොත් සිලෙක්ට් කරගත්තොත් ඔයාට කවදාවත් වාත වෙන්නේ නැතුව ඔයාගේ සයිට් එක කරගෙන යන්න පුළුවන් වෙයි. ඉතින් ඔන්න ওই ටික තමයි මේ වීඩියෝ එකෙන් මට ඔයාට කමියුනිකේට් කරන්න ඕනේ. මම හිතනවා කලින් වීඩියෝ එකේදී අපි ඩොමේන් එක ගැන කතා කරා වගේම මේ වීඩියෝ එකේදී හොස්ටින් එකක් කියන්නේ මොකද්ද, හොස්ටින් ටයිප්ස් මොනවද, හොස්ට් එකක් ගන්න කලින් ඔයා බලන්න ඕනේ මොනවද කියන එක ගැන අයිඩියා එකක් ඔයාට එන්න ඇති. ඉතින් මේ වීඩියෝ එක ගැනත් ඔයාගේ තියෙන අදහස් මොනවද කියලා දැනගන්නත් කැමතියි. ඒක කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. වීඩියෝ එක හොඳ නැහැ ලයික් එකක් දාන්න. සහ තව මේ Google AdSense හෝ වෙබ්සයිට් ඩෙවලොපින් ගැන ඔයාගේ ඉන්ට්‍රස් යාළුවෝ ඉන්නවා නම් ඒ යාළුවන්ට බලන්න පුළුවන් වෙන මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකම් අදට මේ වීඩියෝ එක මෙතනින් end කරනවා. කට්ටියටම thank you very much. දැන් අන්තිමට තව දෙයක් කියන්නම්. අපි AdSense කියන්නේ මොනවද කියන කතා කරා. ඒ වගේම වෙබ්සයිට් planning රීච් කියන කතා කරා. ඩොමේන් කියන්නේ මොකක්ද කියන කතා කරා. මේ වීඩියෝ එකේ හොස්ටින් කියන්නේ මොකක්ද කියන කතා කරා. ඉතින් මේ වීඩියෝ එකට අදාළවත් අපි කලින් වීඩියෝ එකක් දාලා ඇති නේම් චිප් එකෙන් කොහොමද හොස්ටින් එකක් purchase කරන්න කියලා. ඒකත් මම description එකේ දාන්නම් ඔයාලට ලේසි වෙන්න හොස්ටින් එකක් ගන්නවා නම් කොහොමද යන්න ඕනේ process එක කියලා බලා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් දැන් නිච් එක ෆයිනලයිස් කරගෙන ඔයාගේ බ්ලොග් එකට අදාළ ඩොමේන් එක ෆයිනලයිස් කරගෙන මේ වීඩියෝ එකෙන් පස්සේ හොස්ටින් එකක් අරගෙන රෙඩි වෙලා ඉන්න බ්ලොග් එක හදාගන්න. අපි ප්‍රැක්ටිකලි ඊළඟ වීඩියෝස් වලින් ඔයාට තනියම AdSense වලට අදාළ බ්ලොග් එකක් හදාගන්න කොහොමද කියන එකත් වෙනම වීඩියෝ එකකින් කරනවා. ඒ වගේම අපි ඊළඟ වීඩියෝස් වලින් කීවර්ඩ් රිසර්ච් ගැනත්, කීවර්ඩ් එකක් කියන්නේ මොකද්ද, කීවර්ඩ් රිසර්ච් ගැනත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක දිගටම මේ වීඩියෝ සීරීස් එකේ ටච් එකේ ඉන්න ඔයා හරියට මුලින්ම මේක ෆලෝ කරන් ගියොත් මේක මගේ AdSense ජර්නි එකක් විදිහට මම මේක කරන් යන්නේ. උද ඔයාලත් එක්ක මමත් වෙබ්සයිට් එකක් හදනවා. ඉතින් හරියට කරන් ගියොත් අපි හැමෝන්ටම මේ වීඩියෝ සීරීස් එක දිගටම මම දිගටම මේක කන්ටිනියු කරනවා. AdSense අප්‍රූවල් එකක් අරගෙන ටිකෙන් ටික ටිකෙන් ටික කොහොමද අපි වෙබ්සයිට් එක ඈර්නින්ග්ස් වැඩි කරගන්නේ කියන එක තැන්ට වෙනකම්ම මේක කරගෙන ගිහිල්ලා ලොකු සක්සස් එකකට අපි හැමෝන්ටම යන්න පුළුවන් වෙයි. එහෙනම් අපි අදට මේ වීඩියෝ එක මෙතනින් end කරනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනවා. Thank you very much. කට්ටියට.